ජිම් යන ඔබට ඉතා වැදගත් වෙන කරුණු කිහිපයක් ගැනයි අද මම කියන්න සූදානම් වෙන්නේ. ව්‍යායාම කිරීමේදී ආහාර ගැනීමේ ආකාරය ඉතා වැදගත් වෙන බව අමුතුවෙන් කියන්න ඕන කාරණාවක් නෙවෙයි. නමුත් ව්‍යායාම කරන ඔබ සෑම දිනම එකම ආහාර රටාවක් කරා යොමු වීම ඔබගේ බලාපොරොත්තුවට ප්‍රතිඵල නොලැබී යාමට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. ඔබගේ ආහාර රටාව ඔබටම සුවිශේෂී එකක් වෙන්න ඕනේ. ඒ ඔබගේ ව්‍යායාම රටාව අනුව ඔබ කරන ක්‍රීඩාව අනුව ඔබ ව්‍යායාම කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අනුව ඔබට ඇති රෝගාබාධ අනුවද ඇතුළුව බොහෝ හේතු ගණනාවක් අනුව වෙනස් වෙනවා. ඔබට ගැළපෙන ආකාරයට ආහාර ගැනීම තුළින් වාසි ගණනාවක් අත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එමගින් තමා කරගෙන යන ව්‍යායාමය හොඳින් කිරීමට හැකිවීමත් ක්‍රීඩා සම්බන්ධව සිදුවිය හැකි අනතුරු හා ආබාධ අවම කිරීමට හැකිවීමත් ව්‍යායාම වලින් පසු නැවතත් ශරීරයේ යථාතත්වයට පත් කිරීමට උපකාරී වීමත් ප්‍රධාන තැනක් ගන්නවා. ජිම් යන ඔබ බලාපොරොත්තු වන්නේ ඔබගේ මාංශපේශී වර්ධනය කිරීම නම් එහෙදී ඔබ ආහාර රටාව මාංශපේශී වර්ධනය කිරීමට සරිලන ආකාරයකක් විය යුතුයි. අපගේ ව්‍යායාම කිරීමේදී ප්‍රෝටීන බිඳවැටීමක් සිදුවන අතර නැවත නැව ප්‍රෝටීන තැනීමක් සිදුවිය යුතුයි. මේ සඳහා ඔබගේ ආහාරයේ ප්‍රෝටීන ප්‍රමාණය වැඩිවීම ඉතා වැදගත් දෙයක්. එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මක භාවයෙන්ද ඉහළ විය යුතුයි. මෙහිදී මස් මාළු බිත්තර සුදු මද ආදිය ඔබගේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ නිර්මාංශී පුද්ගලයෙකු නම් ඇට වර්ග ධාන්‍ය වර්ග සෝයා ආදිය ආහාර ගැනීම කරන්න පුළුවන්. නමුත් මෙහිදී එම ආහාර වර්ග කීපයකින් ගැනීම කළ යුතුයි. මක් නිසාද යත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල එක නිර්මාංශ ආහාරයක අඩංගු ගුණවන නිසා එසේම ඔබ පෝෂණ අතිරේකයක් ලබා ගන්නේ නම් එය ව්‍යායාමයෙන් පැය භාගයක් ඇතුළත ලබා ගැනීම මාංශපේශී වර්ධනයට ඉතා වැදගත් වෙනවා. ඔබ මොන ආකාරයේ ව්‍යායාමයක් කරත් ඔබට ඒ සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. මේ ප්‍රධාන වශයෙන් අපගේ මාංශපේශීවල හා අක්මාවේ තැන්පත් ග්ලයිකොජන් තුලින් ඔබට සපයනු ලබනවා. නමුත් ඔබ ගොඩක් මහන්සි වෙ ව්‍යායාම කරනවා නම් මෙම ග්ලයිකොජන් ප්‍රමාණය ඔබට මදිවනු නියතයි. එබැවින් ඔබ ජිම් යාමට ප්‍රථමයෙන් ගුණාත්මක කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් උදාහරණයක් වශයෙන් ආනමාළු ගෙඩියක් පළතුරු බීම වැනි දෙයක් පැය භාගයකට පමණ පෙර ඇතුළත ලබා ගැනීම වැදගත් වෙනවා. මෙමගින් ඔබගේ ව්‍යායාමය අකණ්ඩව විඩාවට පත්වීමකින් තොරව හොඳින් කරගෙන යාමට ඔබට හැකියාව ලැබෙනවා. නමුත් මෙහිදී විශාල ආහාර ප්‍රමාණයක් සහ මේදේ අධික ආහාර ගැනීම ව්‍යායාම කිරීමට බාධාවක් වෙනවා. එසේම අධික වෙහෙසක් සහිත ව්‍යායාම කරනවා නම් ප්‍රධාන ආහාර වේල පැය දෙක තුනකටවත් කලින් ලබා ගැනීම ඉතාමත් වැදගත්. එහිදී පත්, පැස්තා, බතල වැනි කාබෝහයිඩ්‍රේට් පිරිපුන් ආහාරයක් ලබා තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබගේ අරමුණ ශාරීරික සෙහෙනව පවත්වා ගැනීම හා බර අඩු කර ගැනීම නම් ඔබගේ ආහාරයේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. එසේම ඔබ දෛනිකව ගන්නා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කර ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. එසේම ගුණාත්මක මේදය එකතු කිරීම මගින් සිරුර සෙහෙනව පවත්වා ගැනීමට හැකි බව සොයාගෙන තියෙනවා. විශේෂයෙන් සීනි අවම කිරීම, පැණි රස කෑම, ක්ෂණික ආහාර, අධික තෙල් සහිත ආහාර, පිෂ්ඨය සහිත බනිස් පාන් වර්ග වැනි කෑම අවම කරන්න ඕනේ. වැඩිපුර එළවලු පළතුරු වැනි දෑ ආහාරයට එකතු කර ගන්න ඕනේ. මෙවැනි ආහාර රටාවකට යොමු වීම ඇතම් ක්‍රීඩකයන්ටදී තමත් වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ජිම්නාස්ටික් නර්තනය වැනි ක්‍රීඩාවල නිරත වන ක්‍රීඩකයන් හට සිරුර සෙහෙනව පවත්වා ගැනීමට වෙනත් ආහාර සැලසුම් තියෙනවා. එසේම ඔබ පුහුණුවන්නේ අධික මහන්සියක් සහිත සහ කාලය ගතවන ක්‍රීඩාවක නම් උදාහරණයක් වශයෙන් මැරතන්, බයිසිකල් පැදීම ඔබගේ කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය වැඩි වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් බත් පැස්ටා, බතල වැනි ආහාර, ස්පෝර්ට් ඩ්‍රින්ක් එකක් ගැනීම මෙවැනි ක්‍රීඩකයන්ට තමත් සුදුසුයි. වෘත්තීයමය ක්‍රීඩකයන් ඔවුන්ටම සුවිශේෂී වූ ආහාර සැලසුමකට අනුගත වීම වැදගත් වෙනවා. ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ හෝ පෝෂණ වේදිකුගේ සහය ලබා ගැනීම අතිශයින් වැදගත්. ඔබ ජිම් යන එකේ ව්‍යායාම කරන විට ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත් දෙයක්. මෙහිදී පිපාසය දැනෙන තෙක් සිටීම උචිත වෙන්නේ නැහැ. මන්දයත් ඔබගේ සිරුරෙන් විශාල වශයෙන් දහදිය පිටවීම නිසා එය නැවත ලබා දිය යුතුයි. ක්‍රීඩා කිරීමට ප්‍රථමයෙන් මිලිලීටර් 500ක් පමණද, ඉන්පසු ක්‍රීඩා කරන සෑම විනාඩි 20කට වරක්ම මිලිලීටර් 250 පමණද, ක්‍රීඩාවෙන් පසුවද හොඳින් ජලය පානය කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. ව්‍යායාම කරන අතරතුර අධික කාබෝහයිඩ්‍රේට් සහිත බීම වර්ග සහ අධිකව මත්සාර ආදිය පානය කිරීමද කිසිසේත් සුදුසු වෙන්නේ නැහැ. ඔබට පිපාසය දැනෙන තෙක් ජලය පානය ප්‍රමාද කිරීම කිසිවිටකත් නොකළ යුතු දෙයක්. අධික වෙහෙසක් සහිත ව්‍යායාම පැයකට වඩා සිදු කරනවා නම්, උෂ්ණත්වය අධික පරිසරයක ව්‍යායාම කරනවා නම් හෝ ක්‍රීඩා පානයක් පාවිච්චි කිරීම සුදුසුයි. එසේම ඔබ දියවැඩියා රෝගියෙකු නම් ඔබගේ ව්‍යායාම වලට කලින් සහ පසුව රුධිරගත ග්ලූකෝස් මට්ටම දැනගෙන සිටීමේ තමත් වැදගත් වෙනවා. ඔබේ ග්ලූකෝස් මට්ටම අඩු නම් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාරයක් ලබා ගැනීම වැදගත් වේ. එසේම ව්‍යායාම කරන අතරතුර කලන්තය වැනි ලක්ෂණ පහළ වනවා නම් රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. එසේම රුධිර ග්ලූකෝස් මට්ටම ඉතා අධිකව පවතින අවස්ථාවලදීද ව්‍යායාම කිරීම සුදුසු වෙන්නේ නැහැ. හෘද රෝග, කොලෙස්ටරෝල් ඇති ව්‍යායාම කරන පුද්ගලයන් සම්තෘප්ත මේදය වෙනුවට අසන්තෘප්ත මේදය එකතු කර ගැනීමෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. මේදය සංතෘප්ත හා අසන්තෘප්ත වශයෙන් කොටස් දෙකකට අයත් වෙනවා. සංතෘප්ත මේදය වැඩිපුර ගැනීමෙන් ශාරීරික මහත් වීමට අමතරව වෙනත් රෝග
රෝගාබාධ බොහොමයක් වැළඳීමේ හැකියාව පවතිනවා. නිතර අවන්හල් වලින් ආහාර ගැනීමෙන් ඔබේ සිරුරට අහිතකර මේදය වැඩි වශයෙන් එකතු වෙන්න පුළුවන්. එබැවින් ඒ වෙනුවට අසන්තෘප්ත මේදය එනම් ෆිෂ් ඔයිල්, අලිකැට පේර, කජු මද, රට කජු, තල තෙල්, තල කොට්ටන්, ඔලිව් වැනි දේවල් එකතු කර ගන්න පුළුවන්. ෆිෂ් වැනි අතිරේකයක් ගැනීම මෙවැනි පුද්ගලයන්ට වැදගත් වෙනු ඇත. සම්පූර්ණ නිර්මාංශ පුද්ගලයන් ඔස්ටියෝපොරොසිස් සහිත ව්‍යායාම වල නිරත වෙන පුද්ගලයන් ඇතැම් බඩවැල් සම්බන්ධ රෝග සහිත පුද්ගලයන් අමතර කැල්සියම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමද මේ සඳහා ඉතාමත් සුදුසු වෙනවා.